අයිබෝන් කියන්න කෙසේ කිව්වත් අසන්න සිහිබුද්ධියෙන් අසන්න කියලා අපේ ජන විවාහරේ එක වැකියක් තියෙනෝනේ මේ වැකිය ඒ සත්‍යතාවේ ඒ ඒ වළංගුභාවයේ අදටත් ඒ විදිහටම තමයි මොකද අපිට ඇත්තටම අපිට කියන්න පුළුවන් අපිට ජන සමාජයෙන් නැගිටවන්න පුළුවන් අපි මේ හඬ නගන්නෙම අපේ මේ ජන සමාජය නැගිටවන්න. එතන ඒ සමාජයේ ජන සමාජය අපි මේ විදිහට නැගිටවනකොට අපිටත් ඒ විදිහටම අපේ දෙමව්පියන්ට පින් දීලා අපිට පින් දීලා අපිට වැටෙන කමෙන්ට්ස් අපිට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මොකද ඒකෙන් තමයි අපිත් මොටිවේෂන් එකක් ඒකෙන් තමයි අපි නැගිටීමක් ඒකෙන් තමයි අපි ධෛර්යයක් ගන්න. එතකොට මේ සමාජය සූපත් කරන වැඩේට තමයි අපිත් මේ බැහැලා ඉන්නේ. ඒක ඒක අනිවාර්යම ඔබලා දන්නෝ. අපේ කතාව මෙන්න මේ විදිහට දික් වෙන්නේ. මේ අරගලය මේ මුද්ද පාලකයෝ අමන පාලකයෝ මුන් ලේපිපාසිත පාලකයෝ මුන්ට බලය කියන දේ මහා මෙරක් වගේ පාලකයෝ මුන් එතනින් එහාට අහිංසක ජනතාව ගැන හිතන්නේ තෙල් පොලිමේ ඉන්න අහිංසක මිනිස්සයා මැරලා වැටෙනවා. ගෑස් පොලිමේ ඉන්න අහිංසක මිනිස්සයා මැරලා වැටෙනවා. බෙහෙත් ටික නැතුව පොඩි සතෙක් කාලිවෙලා හොස්පිටල් එකට යන අහිංසක දරුවා අවශ්‍ය බෙහෙත දෙන්න විදියක් නැතුව මැරෙනවා. එතකොට මේ සීනි වලට හાર્ට් ඇටැක් එකට ඊට පස්සේ එක එක ලෙඩ වල විශේෂයෙන්ම දරුවෝ ලබන්න ඉන්න අම්මලාට දෙන්නා වූ බෙහෙත් වර්ග ඊට පස්සේ දරුවෙක් හම්බුනාට පස්සේ විඳින්න තියෙන ඉන්ජෙක්ෂන් වර්ග ඕව නැතුව මේ සමාජය දවසෙන් දවස දවසෙන් දවස පරිහානියටපත් වෙනවා. මේ මිනිස්සු මාර දුකකින් මේ මිනිස්සු මාර වේදනා जन समाज अनिवार्य කල්පනා කරන්න ඕන වෙලා තියෙනවා. ඒක නිසා තමයි මං හිතන්නේ මෙච්චර කාලයකට අපිට කියන්න පුළුවන් කියන්න කෙසේ කිව්වත් අසන්නා සීබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කියන විවාහය නිසා වෙන්නේ නැති. මොකද මේ කට්ටිය දන්නවා මේ ඉන්න පාලකයෝ කොයිතරම් මුද්දකද කියලා, කොයිතරම් අමනද, කොයිතරම් ලේපිපාසිතද කියලා. ඒක නිසා තමයි මේ දවස් ටිකේ මේ මිනිස්සු පොඩ්ඩක් හරි කල්පනා කරලා මේකට හරි අවශ්‍ය විදියට අවශ්‍ය තැනට එනකම් මේක කල්පනා කරලා සද්දාතු ඉන්නේ නැත්තේ. එතකොට දැන් අපිට අද දැක්කා එක්තරා කියමනක් කියනවා කුමාර දිසානායක අපි වේලාව කියන්නම් අපි තන කියන්නම් අන්න එදාට කට්ටියම ලෑස්ති වෙන්න මේ ආණ්ඩුවට විරුද්ධව වෙඩි මුරය තබන්න කියලා වෙල කියනවා. ඒක ලොකු ලොකු ශක්තියක් අපට ඒ වචනේ ඇත්තටම මේ සමාජය මේ පිරිහිලා යන සමාජය සුවපත් කරන මේ අනිවාර්යම මේ අමන පාලකයට කියලාවන්නේ ඒක ලොකු හයියක් කියලා වෙල මම විශ්වාස කරන මේ සමාජය බලාපොරොත්තු වෙන ඉන්නම දැන් ඒ මිස්සු හරි නැකිලි වල මේ සමාජය බේරගනී කියලා. ඒ වගේම සජිත් ප්‍රේමදාස එයාටත් තියෙන ලොකු වගකීමක් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම පක්ෂයේ සියලුම බල කඳුරු එක දැනකට එක්කව ගල් ඉවල්ලා මේ අරගලය තුලින් මේ අමන පාලකයට කියලා ඉවල්ලා මේ කාලය තුල යම් කිසි පාලනයක් ඇති කරලි වල ඊට පස්සේ මහමැතිවරණයකට ගිහිල් වෙලා තමන්ට ඍෂි පරිදි තමන් කැමති පාලකයව තෝරගන්න අවශ්‍ය වටපිටාව ඒ කට්ටිය හරි ගැස්සයි කියලා. නමුත් මුන් දැන් අනිවාර්යම එළවීමේ කාලය එළඹ තිබෙන බව අපි අනිවාර්යම වටහා ගන්න ඕන. හෙටින් එහාට මේ කියන රනිල් වික්‍රමසිංහටවත් මේ කියන ගෝඨාභය රාජපක්ෂටවත් මේ කියන කාන්තලා මුන් කිසිෙහිකට දැක්මක් නැහැ, හැකියාවක් නැහැ, මිනිස්සු සලකන්නේ නැහැ. මොකද මුන් හොරු වංචාකාරයෝ දූෂකයෝ කියලා වල අනිවාර්යම සියලුම ශ්‍රී ලාංකිකයන් දන්නෝ. ලෝකෙ දැන් බලන්න සාමාන්‍යයෙන් නිවුස් එකක් ගත්තොත් එහෙම නිවුස් එක යන්නේ ඇමරිකාවෙන් නඩුවක් දාලා තියෙනවා. ඇමරිකාවෙන් නඩුවක් දාලා ඉවරලා ඊට පස්සේ ඇමරිකාවෙන්ම ඒ උසාවියෙම තර්ක කරනවා මේ රාජපක්ෂලා මේ බැඳුම් කර ගෙවන්න බැරි වෙන්නේ හේතුව මොකද්ද කියලා. එතකොට ඒ බැඳුම් කර ටික ගෙවන්න බැරි වෙන්නේ හේතුව තමයි මේ රාජපක්ෂලා තියෙන හොරකම් වංචාව දූෂණය. එතකොට සම්පූර්ණ ඩොලර්ස් ටික ඇදපු එක කියලා ඒ ඇමරිකානු අධිකරණය තුල කතා කරනවා. ඊට පස්සේ ඒ අධිකරණය තුලින් ලෝකෙට කියනවා මෙන්න මේ විදිහට රාජපක්ෂලා මේ හොරකම් වංචාව දූෂණය නිසා තමයි මේ රට මෙන්න මේ තත්ත්වයට පත් උනේ. එතකොට මුංගේ වංචා දූෂණ හොයන්න ඔබලත් මේ දායකත්වය දක්වන්න කියලා කියනවා. එතකොට අන්න ඒක අපිට ලොකු ඌනපූරකයක් වෙනවා. එතකොට නමුත් අපිට මේ දැන් අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා කියන
වැඩේදී නමුත් මෙන්න මේ කතාව මෙන්න මේ කතාව අනිවාර්යෙන්ම එතෙන්දී බලපානවා මොකද මුන් දන්නවා මේ සියලුම ලෝකවාසීන් දන්නවා මේ රාජපක්ෂ හොරු ටික මේ ලංකාවේ ඉන්න හොරම වංචාකාර පවුලක් කියලා. එතකොට උන්ගේ ළඟ තමයි සම්පූර්ණ මේ ඩොලර් ටික ඒ උන්ගේ වටේ ඉන්න ඉනර් සර්කල් එකේ තමයි මේ ඩොලර් ටික මේ යුරෝ ටික තියෙන්නේ කියලා. මෙතනින් එහාට එක අඩියක් ඉස්සරහට තියන්න බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ කාරණාව නිසා. ඒක නිසා අපේ මේ අපේ අහිංසක ජනතාවට මේ ටික යන්න විදියක් නැහැනේ. ඒ ටික යන්න විදියක් නැති වෙන්න හේතුව බලන්න දැන් ගිය දවස් ටිකේ මැච් එක තිබුණා. මැච් එක තිබුණාට පස්සේ ඒ මැච් එකේ ඕස්ට්‍රේලියන් කාර්යොන්ට සපෝට් කරන්න කියලා කහපාට ඇඳගෙන ඉන්න කියලා මේ ඉන්න ගූ වාහිනී ටික හරිද? උන්ගේ ඉන්න ඔය පත්තර කියනේ උන්. ඊට පස්සේ උන් එක්ක කරලි වෙලා ඊට පස්සේ මේ නළු නිළිය ටිකක් එක්ක අහුවෙලි වෙලා අවසානට උන්ගේ අවශ්‍ය ඇජෙන්ඩා එක එතෙන්ට දාලිවලා අර කහඳුම් ඇඳගෙන ගියා. උන්ට කහඳුම් ඇඳගෙන ගිහිලිවලා මොකද්ද පෙන්වන්න උනේ? පෙන්වන්න උනේ අර මිනිස්සුන්ට නිකන් ආදරේ කියලා බොරුවට පෙන්වලිවලා වෙනත් අර වහල ගහීම්ලාන්නේ තිබුණේ. ඒකද ලස්සනට මේ ඔප්පු වුණා ලෝකෙදම මේ මිනිස්සු මෙච්චර කාලයක් මේ මොකද්ද මේ පෙන්වන්න හදන්න හදපු දේ කියලා අද ඔප්පු වුණා. ඒක තමයි ගාල්ලේ මැච් එක තියෙනකොට ක්‍රිකට් මැච් එක තියෙනකොට අපේ කොල්ලෝ ගැහුවා ගිහිල්ලා ගෝ හෝම් ගෝටා ගාලු පවුර ගැහුවා. ගාලු පවුර ගැහුවට පස්සේ කැමර ටික අනිවාර්යම ඕක කවර් වෙනවනේ. කවර් වුණාට පස්සේ අනිවාර්යම ලෝකෙ ඉන්න මිනිස්සු දන්නවා මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ගෝ හෝම් ගෝටා කියන එක සර්ච් කරලා තියෙනවා. සර්ච් කරාට පස්සේ දන්නවා මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. මේ රාජපක්ෂ හොරු ටික තාම මේ රට අල්ලගෙන ඉන්න බූවල්ලෝ වගේ. ඒ නිසා මේ රට මේ මිනිස්සු ගලව ගන්න මාරු උත්සාහයක් දෙන. ඒ නිසා මේ මිනිස්සුන්ට උදව් කරන්න ඕන කියන එක මේ මිනිස්සු දැන් කියනවා. ඒගෙම දැන් මේ ගෝ හෝම් ගෝටා කන්සෙප්ට් එකට ඒ වගේම මේ අරගල කාරව නත්තනෝ මතක විදිහට අත්අඩංගුව ගන්න එකට ලෝකෙ එක එක දැන්වල දැන් ආයි යලි පිපිදිලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ දැන් ලෝකෙ කවුරු හරි මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරනවා නම් අරගලයක් කරනවා නම් ඒ මිනිස්සුන්ට සක්‍රීය දායකත්වය දෙන්න කියලා කියනවා. ඒ වගේම මේ එන ජූලි පළවෙනිදා ෆ්‍රාන්සේ තානාධිපති කාර්යාලය ඉස්සරහා තියෙන උද්ඝෝෂණයක් මේ ඉන්න අරගල කරුවන්ට කරන්නා වූ අකටයුතුකම් වලට විරෝධය පෑම සඳහා ඒ උද්ඝෝෂණ සංවිධානය කරලා තියෙන්නේ. ඒකට සහභාගී වෙන්න කියලා මේ මගේ වීඩියෝස් අහන සියලුම දෙනාට කියනවා ඉල්ලීමක් කරනවා. ඒකට සහභාගී වෙන්න ප්‍රංශයවට ඉන්න කට්ටියට ඒ වගේම යන්න පුළුවන් සෑම එක්කෙනෙකුට ඒ වගේම තමන්ගේ හිතවත්තු දැනුවත් කරන්න ප්‍රංශයේ ඒවට ඉන්නවා නම් කාට හරි එන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඒ අය දැනුවත් කරන්න කියන ඉල්ලීම කරනවා. හවස හතරට තියෙන්නේ ඒක නිසා අනිවාර්යයෙන්ම මේ දැනුවත් කිරීම කරා. මොකද අපේ මිනිස්සු දැන් මේ වෙලාවේ නිහඬව ඉන්න නැතුව මේ රාජපක්ෂ හොර පාලනය පන්නන්න කොමන හෝ දෙයක් කරන්න ඒක තමයි කරන්න ඕනේ. ඒ දේ ලෝකෙන් කොහෙන් හරි වෙනවා නම් ඒකට සක්‍රීය දායකත්වය දෙන්න කියලා ඉල්ලීම කරනවා. ඊට පස්සේ දැන් අපේ කතාවට ගියොත් එහෙම ඇත්තටම මේ වෙලාවේ අපි මේ රාජපක්ෂ හොරු ටික එකා එකා දැන් පන්නලා තියෙනවා. ඒක නිසා මේ ජූලි 9 අනිවාර්යයෙන්ම වටින දවසක් වෙනවා, විශේෂ දවසක් වෙයි. ඒක නිසා අපි මේිට වඩා තීව්‍ර කල්ලිවල මේ රාජපක්ෂ හොරු ටික ඔක්කොම දැන් එකයි ඉතුරු වෙලා තියෙන ඌත් යන්න වැඩ කටයුතු කරොත් එහෙම අපිට මෙතනින් එහාට මේ රට බේරගන්න පුළුවන්. ලෝකේ ඉන්න ශ්‍රී ලංකේයන්ට එතකොට ලංකාවේ මිනිස්සුත් එක්ක අහුවෙලෙවල්ලා ලෝකේ ඉන්න ශ්‍රී ලංකේයන්ට මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙල හදන්න පුළුවන්. එතකොට මේ රට ගොඩ ගන්න මහ ලොකු දෙයක් නෙවෙයි. මේ රටේ තාම ධෛර්ය සම්පන්න මිනිස්සු ඉන්නවා. අපිට එකවන්න එක අපිට එක මරුණත් අපිට මේ රටේ අනිවාර්යයෙන්ම මේ රට ගොඩ ගන්න මහ ලොකු දෙයක් නෙවෙයි. ඒක නිසා මේ ලෝකෙන් ඕන තරම් ආදර්ශ තියෙද්දී ලෝක රටවල් වැඩිලා තියෙද්දී ඒ මිනිසුන්ගේ පාලකයෝ ඒ මිනිසුන්ගේ නායකයෝ ඇවිල්ලිවල ජනතාව විදියට ඇවිල්ලිවල කතා කරලා තමයි මේ දේවල් කරේ. මුන්ට තාම මේ බංකර් වලින් එළියට වැහැලිවල කතා කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ තරම් මුන් මොනම අදම පාලකයෝද මුන්ට කිසිම දැක්මක් නැහැ. මුන්ගේ ඉස්සරහට ඇවිල්ලා මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා කොන්දක් කෙලින් තියාගෙන කතා කරන්න බෑ. මම හොරෙක් නෙවෙයි මේක අපි රට ගොඩගමු කියන එක කියන්න. අද වෙනතුරු කතා කරලා තියෙනවද? අද වෙනතුරු කතා කරන්න බෑ. ඒක නිසා මේ රටේ ජනතාවට මම හොරෙක් නෙවෙයි කියලා ඇවිල්ලා කතා කරන්න පුළුවන් මිනිහෙක් ගෙන්ව ගන්න. අපි වැඩ කටයුතු කරමු කරලිවල. අපි ඉක්මනට මේ රට මෙතනින් එහාට මේ දවසෙන් දවස අගාධයට යන රට
බේරගෙන ඉක්මනට මේ දරුවන්ට හෙට ඉස්කෝලේ ටික ඇරින්න මේ තෙල් ටික අවශ්‍ය මිනිසුන්ට තෙල් ටික දෙන්න ඊට පස්සේ හොස්පිටල් ටිකට බෙහෙත් ටික යවන්න ඊට පස්සේ මේ වගා කටයුතු කරන කට්ටියට පොහොට ටික දීලා වල මේ දැය ආයි නැගිටවන්න පුළුවන් ඒක නිසා අපි මේ කට්ටිය එක්කව වල මේ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකව වලපල්ලට යනවා ඊට පස්සේ අනිත් ව්‍යාපාරිකව ඉවරයි ඊට පස්සේ සියලුම දේවල් කඩාගෙන යනවා ඒක නිසා මෙතනින් එහාට අපි සද්දාතු හිටියොත් එහෙම අපේ රට ගොඩ ගන්න බැරි වෙනවා ඒක නිසා අපිට ගොඩ ගන්න පුළුවන් නායකෙක් ඇවිල්ලිවලා මේ රටේ ශ්‍රී ලංකිකයන්ට කතා කරලා මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙලක් හදන්න කියන ඉල්ලීම කරන සීලෝ දෙනාගෙන් ඒක නිසා මේ වෙලාවේ කට්ටිය සක්‍රීය දායකත්වය දෙන්න අරුන් කල්ලිවල අපටත් නිදහස ලබා දෙයි කියලා ඉන්නේ නැතුව හැමෝම එකතු වෙලා මේ වෙලාවේ නිදහස ලබා ගන්න බලන්න මේ රාජපක්ෂ හොරුන්ගෙන් කියන ඉල්ලීම කරන ගමන් අදට ගිහිල්ලෙන් නම් ඇපල් කඩේ නුවණ ආයිත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමින් බලාපොරොත්තු වෙමි අයිබුවන්.